And now, live at 7. අයිබෝවන් සියලු ශ්‍රී ලාංකිකයන්ට එකට සිට නැරඹිය හැකි ලංකාවේ එකම මධ්‍යස්ථ ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. අදත් Live at 7 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම වින්ද්‍යා මාරඹගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පාසි රැස්සල. හිටපු විනිසුරු ගිහන් පිළපිටිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිගෙන් පොලිසියට උපදෙස්. පොලිසිය ශානි අබේසේකරගෙන් පැය 6ක් ප්‍රශ්න කරයි. රිෂාඩ් පදිවුදින්ගේ සහෝදරයෙකු රක්ෂිත බන්ධනාගාරයට රිෂාඩ් කෙන පැමිණිල්ලකට බෞද්ධ තොරතුරු කේන්ද්‍රය CID මේ අක්කර 3000කට අධික ප්‍රමාණයක් අයතාලෙස උපයලා තියෙන රිෂාඩ් බදුරුදීන් කියන හිටපු අමාත්‍යවරයව නීති ආමුවට ගෙනෙන ලෙස තමයි මේ ලිපිය මගින් ලියමක් කරනු ලැබුවේ. රංජන්ගේ හඬපට සභාගත කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී මත දෙකක්. රංජන් රාමනායක මන්ත්‍රීතුමා ඒ ඔක්කොම සභාගත කරා. සීඩී තැටි විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට මේ අද හැන්දෑව ලබා දුන්නා. මේ දක්වා එවැනි හඬපට කිසිවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට බාධා නොමැති බව මේ ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. මම මෙතන ඉන්නකොට තමයි රංජන් රාමනායක මැතිතුමා ගෙනල්ලා සීඩී තැටි පහ බාර දුන්නේ. මහලේකම්තුමාටගේ අතටමයි දුන්නේ. පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු ජනපති භාරගත යුතු බව රංගේ බණ්ඩාර කියයි. මේ ප්‍රහාරයට වගකී යුතු ප්‍රධානතම පුද්ගලයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. විල්පත්තු වනය ගැන අලුත්ම හෙළිදරව්වක්. ගිය අවුරුද්ද අතරින් පතර යම් යම් ස්ථානවල වනේ එළිපෙහෙළ කිරීම සිදු වුණා. ඒ පිළිබඳව පෙත් සම්කරු අධිකරණයට කරුණු වාර්තා කරා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ජන්මදිනය නිමිත්තෙන් ඊයේ සහ අද තංගල්ල සහ වීරකැටිය කේන්ද්‍ර කර ගනිමින් පින්කම් මාලාවක් පැවැත්වුණා. මේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක්ද එක්ව සිටියා. ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ජන්මදිනය වෙනුවෙන් ඊයේ තංගල්ලේදී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් පැවැත්වුණා. අනතුරුව මහා සංඝරත්නය උදෙසා උදැසන හිල්දානය පිළිගැන්වීම සිදුවුණේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පවුලේ සමාජිකයන්ගේද සහභාගීත්වයෙන්. ඊයේ රාත්‍රී සහ අද උදැසන පැවති මෙම පින්කම්වලින් අනතුරුව වීරකැටිය කාල්ටන් නිවසේදී අද දහවල් දානමය පින්කමක් සිදු කෙරුණා. අද දහවල් සිදු කෙරුණු මෙම දානමය පින්කමට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම මහා සංඝරත්නය වැඩම කර සිටියා. ඒ අනුව 1500කට අධික භික්ෂුන් වහන්සේ අද දහවල් පැවති මෙම සංඝගත දානමය පින්කමට වැඩම කර සිටි බවයි වාර්තා වුණේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය චමල් රාජපක්ෂ යන මහත්වරුන් සහ රාජපක්ෂ පවුලේ සමාජිකයන් මෙන්ම මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ සමාජිකයන් පිරිසක් හමුවීමට ඊයේ පියවරගෙන තිබුණා. එහිදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට අග්‍රාමාත්‍යවරයා පියවරගත් බවයි පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ සහෝදරයෙකු ලබන 6 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා. ඒ රුපියල් මිලියන 24ක් පමණ වටිනාකමකින් යුත් ඉඩම් අක්කර 40ක් ව්‍යාජොප්පු සකස් කර අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද කැඳවා තිබූ නඩුවකට අදාළවයි. තලෙමන්නාරම ප්‍රදේශයේ පිහිටි වෙනත් පුද්ගලයෙකුට අයත් රුපියල් මිලියන 24ක වටිනාකමකින් යුත් ඉඩම් අක්කර 40ක් ව්‍යාජොප්පු සකස් කර අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෆ්කාන් බදියුදීන් නැවැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන තිබුණා. හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන රිෆ්කාන් බදියුදීන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකුද වනවා. මේ අතර විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයේ ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තරයේ හෙලිකර අනවසර නීති විරෝධී ඉදිකිරීම් සෑදීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගය අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවා.
පෙත්සම් විභාග කිරීම තමන් දැනටමත් ප්‍රතික්ෂේප කර ඇති බැවින් ඒ විනිසුරු ජනක්ද සිල්වා මහතා හමුවට යොමු කරන බව එහිදී අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ප්‍රකාශ කළා. ඒ අනුව යලි පෙත්සම සලකා බැලූ විනිසුරු ජනක්ද සිල්වා මහතා ඉදිරියේ ඒ යලි කැඳවනු ලැබූ අතර අදාළ පෙත්සම ලබන 27 වනදා යලි කැඳවන ලෙසත් එදින එය විභාග කිරීම සඳහා දින නියම කරන බවත් විනිසුරු ජනක්ද සිල්වා මහතා නියම කර තිබෙනවා. විල්පතු රක්ෂිත වනාන්තර කලාපවලට ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388ක් හෙලිකොප්ටර් එහි අනවසර ඉදිකිරීම සිදු කිරීම තුළින් විශාල පරිසරක හානියක් සිදු වී තිබෙන බවයි පෙත්සම ඉදිරිපත් කරන පරිසර යුක්ති කේන්ද්‍රය ප්‍රකාශ කළේ. එබැවින් අදාළ වනාන්තර කලාපය තුළ තවදුරටත් හෙලිකිරීම සිදුකොට අනවසර ඉදිකිරීම සෑදීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා මධ්‍යම පරිසරාධිකාරිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව කිහිපයක් නම් කර තිබෙනවා. මෙම නඩුවේ විභාගය අවසන් කොට ඉකුත් වසරේ අගෝස්තු මස තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණත් ඒ විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශ කිරීමට අකමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුල සිට යළි විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා තීරණය කර තිබෙනවා. පෙත්සම්කරු මේ නඩුවේ පෙත්සමෙන් පැහැදිලිව දක්වලා තියෙනවා රිෂාඩ් බදුද්දීන් මහතා මේ කාරණේ සම්බන්ධව මැදිහත් වුණේ කොහොමද කියලා. ඔහුගේ මූලිකත්වයෙන් මේ කාරණේ සිදුවෙච්ච බව පෙත්සමේ පැහැදිලිව දක්වලා තිබෙනවා. මෙම නඩුව පැවරීමෙන් පස්සේ යම්කිසි දුරකට නැවත වනයේ හෙළපෙළ කිරීම නැවතිලා තියෙන බව අපිට තොරතුරු ලැබිලා තියෙනවා. නමුත් ගිය අවුරුද්දේ අතරින් පතර යම් යම් ස්ථානවල වනයේ හෙළපෙළ කිරීම සිදු වුණා. ඒ පිළිබඳව පෙත්සම්කරු අධිකරණයට කරුණු වාර්තා කරා. වනජීවි දෙපාර්තමේන්තුවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ඉඩම් නිදහස් කිරීම නවත්වලා තිබුණත් යම් යම් නීති විරෝධී අන්දමින් වනයේ හෙළපෙළ කිරීම මේ ප්‍රදේශයේ සිදු වෙන බව තමයි අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ. මේ අතර බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ එහි අධ්‍යක්ෂවරයාට ලිපියක් බහර දුන්නා. ඒ අක්කර 3000ක භූමියක් අනවසරේ නත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෂාඩ් බදුදීන් මහතාට එරෙහිව මීට පෙර ගුණ කර තිබූ පැමිණිලි ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් විමසමි. අද වෙනතුරු මේ විමර්ශන පිළිබඳව කිසිම තොරතුරක් නැහැ. අධිකරණයට කරුණු වාර්තා කිරීමක් නැහැ. ඒ වගේම රිෂාඩ් බදුරදීන්ගෙන් කිසිම ප්‍රකාශයක් ලබා ගැනීමක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා අද දවසේ නැවත අපි CID අධ්‍යක්ෂකවරයාට යොමු කරනවා. ඉපහාම මේ පරීක්ෂණය පිළිබඳ වර්තමාන තත්ත්වයේ අපව දැනුවත් කරන නිසා යම් හේතුවක් උඩ මේ පරීක්ෂණ පිළිබඳ කටයුතු අඩපණ වෙලා තියෙනවා නම් මේ පරීක්ෂණ නැවත ආරම්භ කරලා මේ අක්කර 3000කට අධික ප්‍රමාණයක් අයතාලෙස උපයලා තියෙන රිෂාඩ් බදුරදීන් කියන හිටපු අමාත්‍යවරයව නීති ආමුවට ගෙනෙන ලෙස තමයි මේ ලිපිය මගින් ලියමක් කරනු ලැබුණේ. වැඩතහනමට ලක් වූ මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතා අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ටාසයට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ මහාධිකරණ විනිසුරුවරයා රංජන් රාමනායක මහතා සමග අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදයක නිරත වීමේ සිද්ධියට අදාළවයි. වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපති දප්පුලිද ලිවේරා මහතා අද පසුරුවේ කොළඹ අපරාධ කොට්ටාසයට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ මහාධිකරණ විනිසුරු ගිහාන් අරුණ බණ්ඩාර පිළපිටිය මහතා රංජන් රාමනායක මහතා සමග අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදයක නිරත වීමේ සිද්ධියට අදාළවයි. නීතිපති දෙපාර්තමේන්තුව අද පසුරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ මහාධිකරණ විනිසුරු ගිහාන් අරුණ බණ්ඩාර පිළපිටිය මහතා අධිකරණමය නීතිකාරයක යම් අවස්ථාවකදී පාවිච්චි කරනු ලැබීමේ කාර්ය වෙනුවෙන් බොරු සාක්ෂි සෑදීමට රංජන් රාමනායක මහතා සමග කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන්ද ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බවයි. ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා දණ්ඩ නීති සංග්‍රහයේ 102-113 ආ වගන්ති සමග කියවිය යුතු 190 වැනි වගන්තියේ යටතේ වැරදි සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව තම මතය බවයි නීතිපතිවරයා සඳහන් කර තිබෙන්නේ. ඒ අනුව 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කිරීමෙන් පසු වරින්තුවක් ලබා ගැනීමට පියවරගෙන ප්‍රකාශයක් සටහන් කර කරුණු වාර්තා කරමින් නියමිත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ටාසයට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා. නීතිපතිවරයා විසින් වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා සමග සංවාදයේ නිරත වුණු විනිසුරුවරුන්ගේ සියලුම දුරකථන අංකයන් ලබාගෙන රංජන් රාමනායක මහතා සමග පැවති දුරකථන සංවාද පිළිබඳව තාක්ෂණික සාක්ෂි අධිකරණ නියෝගයන් ලබා ගනිමින් අදාළ දුරකථන සේවා සපයන ආයතන වෙතින් ලබා ගැනීමට වහාම කටයුතු කරන ලෙසයි.
රන්ජන් රාමනායක මහතා සතුවැති හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කළ බවට පළවෙන වාර්තාවල සත්‍යක් නොමැති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඒ කතානායකවරයාගේ නිවේදන පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් මේ අතර නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා රන්ජන් රාමනායක මහතා හඬපට පාර්ලිමේන්තු මහලේකම්වරයා අතට බාර දුන් බවට තමන් කළ ප්‍රකාශය අසත්‍යක් නොවන බව පැවසුවා. තමන් සතුව ඇති නමුත් මෙතෙක් ප්‍රකාශයට පත් නොවූ තවත් හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පෙරේදා ප්‍රකාශ කළා. මාළඟ ඇති තවත් මේ රටට අනාවරණය නොවුණු සංවාද සියලුව සංවාද සහ ආණ්ඩු හංගන සංවාද අද මේ සභාවේ මා සභාගත කරනවා නිර්විහිදව. නමුත් එම හඬපට එදින පාර්ලිමේන්තුවේ සභාගත කර තිබුණේ නැහැ. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා ඊයේ පැවසුවේ රන්ජන් රාමනායක මහතා හඬපට විශාල සංඛ්‍යාවක් ඊයේ සවස සභාගත කළ බවයි. ගරු ඇමතුමා, රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා ඒ ඔක්කොම සභාගත කරා. එතුමා ඊයේ කිව්වනේ එතකොට 15000 කෝල් 15000ක් දැන් පොඩකට කලින් පාර්ලිමේන්තුවට ලබා දුන්නා. හරි, ඒ CD තැටි විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට මේ අද හැන්දෑවේ ලබා දුන්නා. රන්ජන් රාමනායක මහතා හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති බව ඊයේ සහ අද දිනේ මාධ්‍ය වාර්තාවලත් දැක්වුණා. මේ අතර නියෝජ්‍ය කතානායකවරයා අද පාර්ලිමේන්තුව හමුවේ පැවසුවේ රන්ජන් රාමනායක මහතා හඬපට සභාගත කළ බවට පළවන වාර්තාවල සත්‍යක් නොමැති බවයි. කතානායකවරයා විසින් කරන ලබන නිවේදන පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රන්ජන් රාමනායක මහතා විසින් 2020 ජනවාරි 21 වන දින පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළ පරිදි එතුමා සතුව පවතින හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු සිදු කරන බවට කළ ප්‍රකාශය පරිදි ඊයේ දිනේදී එම හඬපට පාර්ලිමේන්තු මහලේකවරට බාර දී ඇති බවට විවිධ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන නමුත් මේ දක්වා වෙනි හඬපට කිසිවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට බාර දී නොමැති බව මේ ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. නියෝජ්‍ය කතානායකවරයාගේ මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා අද පස්වරුවේ පැවසුවේ රන්ජන් රාමනායක මහතා ඊයේ තමන් ඉදිරිපිටම පාර්ලිමේන්තු මහලේකම්වරයාට CD තැටි 5ක් බාර දුන් බවයි. මම මෙතන ඉන්නකොට තමයි රන්ජන් රාමනායක මහතුමා ගෙනල්ලා CD 35 බාර දුන්නේ. මහලේකම් තුමාටගේ අතටමයි දුන්නේ. ඊට පස්සේ ඒවා ගත්ත අරගෙන නෝට් එකක් ලියලා ඇරලා තියනවා රන්ජන් රාමනායක මන්ත්‍රීතුමාව හෑන්ඩ්සාඩ් එකට මේක බාර දෙන්න කියලා. ඒ බාර දෙන්න යන ගමන් තමයි එතුමා කියන්නේ එතුමාට නීති උපදෙස් ලැබුණා. ඒක බාර දෙන අවස්ථාවක් නැහැ කියලා. සහ ඒ CD එකක්වත් වැඩ කරන්නේ නැහැ කියලා මේ එතුමා දැන් මං ඇහුවාම කිව්වා. මොකද මගේ මේ නම මේ කතරගන්න මට අවශ්‍ය නැහැ. මම මෙතන මේ අසත්‍ය ප්‍රකාශ කරා කියලා. ඒක තමයි වෙච්ච සිද්ධිය. මොකද මාධ්‍යම මගෙන් කෝල් කරලා අහනවා ඔබතුමා කිව්වද දුන්නයි කියලා. දුන්නා තමයි. දීලා රිසිට් එකකුත් තියෙනවා එතුමා ගාව. සාක්ෂි සහිතව සභාගත කරනවා කියලා. ඒක සාක්ෂි නෙවෙයි නම් එතුමාගේ කතාව මේ හෑන්ඩ්සාඩ් එකකින් ඉවත් කළා දාන්න කියලා මම ඔබතුමෙන් ඉල්ලීමක් කරනවා. කතානායකතුමාට දැනුවත් කරන්න කියලා. හොඳයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පටිගත කර ඇති බව පැවසෙන දුරකථන සංවාද සම්බන්ධයෙන් අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී සහ තවත් ස්ථාන කිහිපයකදී ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අදහස් පළ කළා. පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා දවස් දෙකකට ඇපදුන්නොත් ඉතුරු හඬපට ටිකක් ලබා දෙනවායි. එතුමා හිතන් ඉන්නේ මේ උසාවිය ක්‍රියාත්මක වෙන්නේ එතුමාලාගේ කාලේ වගේ දේශපාලනඥයෝ දුරකථනයෙන් කතා කරුවාම උසාවිය ඇපදෙනවා. දුරකථනයෙන් කතා කරුවාම උසාවිය ඇප නොදී ඉන්නවා. එහෙම ආණ්ඩුවක් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගොඩනගලා තියෙන්නේ. දැන් ඔබතුමාලා හඬපට එහෙම තිබිලා නැතුව ඇති. දැන් මං ඇහුවා. මං පෙරේදා පාර්ලිමේන්තුවේ එනකොට මං රන්ජන් නම්බෙලා මං කිව්වා අපි චීනේ ගියා දවස් 10ක් විතර මගේ හඬපට එම්බ ගා නැද්ද කියලා. නෑ කිව්වා. අපිට අදාළ වෙලා තියෙන්නේ මේ හඬපට තුලින් හෙලි වෙච්ච කාරණා විතරයි. ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරගන්න හැමදාම දැන් මේ හඬපටයක් ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්නට UNP උත්සාහ ගන්නවා.
රංජන් රාමනායක යොදාගෙන එක එක්කෙනාගේ පෞද්ගලික කාරණා පිළිබඳ කතා කරන හඬපට ගැන ප්‍රධාන මාතෘකාව බවට පරිවර්තනය කරගෙන එක්සත් ජාතික පක්ෂයේ තියෙන අර්බුද රටට යන එක වළක්වලා විශාල ජනතාව නොමග යවන වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. රංජන් රාමනායකට කියනවා ඔය සෙල්ලම දිගට ගියොත් අපි ළඟත් තියෙනවා හඬපටි ඉදිරිපත් කරන්න. අපි ග්ලාස්ටිව ඉදිරිපත් කරන්න. හඬපටි මොනවද කියලා අපි දැක්කා. ගන්නන කරපු කඩිය දැක්කා. රංජන් රාමනායක කරේ මොනවද කියන එක කියන්න විලාස්ටි පටි එකක් නෙවෙයි දහස් ගණනක් එයාට විරුද්ධව ඉදිරිපත් කරන්න අපි ග්ලාස්ටි. මෙරට අධිකරණයට ව්‍යවස්ථාදායකය සහ විධායකය බලපෑම් කර ඇතැයි දක්නට ලැබෙන බව නීතිඥයින් පෙන්වා දෙනවා. අද යා යුතු මග වෙනුවෙන් අදහස් දක්වමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා. වර්තමානය වන විට අපේ රටේ අධිකරණ ස්වාධීන නෑ යම් යම් බලපෑම් වලට වැඩ කරනවා කියලා සමහර මාධ්‍යවලින් රට තුළ මතයක් ඇති කරමින් යනවා. මං හිතනවා ඒක ඉතාම අසත්‍යයක්. මොකද අපේ රටේ ඉතිහාසයේ ඉඳන්ම අධිකරණ ස්වාධීනව කටයුතු කරා. මේ දිනවල ආන්දෝලනාත්මක මෙම හඬපට සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන පවත්වාගෙන යනවා. විමර්ශන පවත්වලා යම් ඒ හඬපටවලින් යම් අසාධාරණයක් යම් පුද්ගලයෙකුට සිද්ධ වෙලා තිබෙනවා නම් ගරු අධිකරණයේ ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග අරගෙන ඉදිරියේදී කටයුතු කරයි කියන විශ්වාසය අප තුළ තිබෙනවා. කවුරු බලයට පත්වුවත් යම් යම් මට්ටමින් දේශපාලනික තීරණ ගැනීමේ නඩුවලදී අනිවාර්යයෙන්ම රටේ පාලනය විසින් අධිකරණයට ඇඟිලි ගැසීමක් කරනවාමයි ආසියාතික රටවල්වල තත්ත්වය ඔයයි. නමුත් ගැටලුව තියෙන්නේ ලංකාවේ පහළ අධිකරණයන් ගැන නෙමෙයි ඉහළ අධිකරණයන් වලට යද්දී රටේ පවතින ආණ්ඩුවේ බලපාන ප්‍රධාන නඩුවක් රටේ පවතින ආණ්ඩුවේ සිටින පුද්ගලයෙකුගේ නඩුවක් සම්බන්ධයෙන් යම් වාසහක තත්ත්වයක් ඇතිවීමට විපක්ෂයේ සිටින පුද්ගලයෙක් සම්බන්ධයෙන් යම් වාසිසාර සත්‍යයක් ඇතිවීමටත් බලපාලා තියෙනවා මේ රටේ දේශපාලන විසින්. මල් රවංශ මහත්තයා හිත කරපුවාම පසුව ප්‍රකාශයක් කරනවා අනිලික් විසින් මහත්තයා මම තමයි යාව නිදහස් කරේ කියන කාරණාව. ඒ ආණ්ඩුව විතර නෙමෙයි සෑම අවස්ථාවකදීම ව්‍යවස්ථාදායකය විධායකය විසින් අධිකරණයට මේ රටේ බලපෑම් කරලා තියෙන එක පැහැදිලි කරුණක්. මං හිතන්නේ එය අනාගතයේදීත් වෙනස් වෙයි කියන දෙයක් මා දකින්නේ. මේ හඬපට වලින් කියවන විනිශ්චයකාරවරු කීප දෙනෙක් සම්බන්ධයෙන් වෙන කාරණාව ඒ විනිශ්චයකාරවරුන් තුනත් එහෙම ඒ ආකාරයේ ස්වාධීන භාවයෙන් තොර තීන්දු ලබා දීමක් සිද්ධ වෙලා නැහැ. ඒගොල්ලෝ සලකලා බලලා තියෙන නීතිය පිළිබඳ කාරණා ඒ කාරණාවලදී ලබා දෙන්න ඕනි තීන්දු පිළිබඳව ඒගොල්ලෝ වගකීමට බැඳෙනවා. විශේෂයෙන්ම පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන විට ස්වාධීනත්වයක් එම අධිකරණේ නැත්තම් මිනිස්සුන් මින් පස්සේ අධිකරණේ විස ගන්න ඕන ගැටලු මහපාල විස ගන්න පටන් ගනී. මිනිස්සු කැටි පොළු අරගෙන ඔවුන්ගේ ප්‍රශ්න විසඳ ගනී. අධිකරණය තුළ නඩු ඇසීමේ සම්බන්ධයෙන් විශ්වාස භාවයක් මිනිස්සුන්ට තිබ්බොත් මහ ජනතාවට තිබ්බොත් තමයි මේ රට පැවැත්ම ඉදිරියට යන්න වෙන්නේ. අධිකරණයේ වටිනාකම මනුස්සයන් දැනන්නේ අධිකරණයක් නැතුව මිනිස්සු මහපාරේ පස්සෙ විසඳන ගත්තොත්. දැන් මේ ඒ සියලුම කරුණු කාරණාවලි මිනිසුන්ගේ විශ්වාසය මේ සමස්ත ක්‍රියාවලිය තුළ මේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ විද වැටෙන කාරණාවල්. ස්වර්ණවාහිනියට සුජවන්ත වෙනවා මෙවැනි මනුස්සයන්ගේ ගිලිහි තිබෙන විශ්වාසය නැවත ඇති කරන්නට ගන්නා වූ මේ උත්සාහය ගැන. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. පැහැරගෙන යාමට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය සම්බන්ධයෙන් වන නඩුව 21 වනදා කොළඹ ප්‍රධාන බහිෂ්කృత අධිකරණයේ හමුවේ විභාගයට ගෙනුණු අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශානි අබේසේකර මහතා පිළිබඳවද අධිකරණයට දැනුම් දුන්නා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ හමුවේ පැවසුවේ පැහැරගැනීමට ලක් වූ බව කියන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති සිදු කළ දුරකථන සංවාද තුළ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි ශානි අබේසේකර මහතාට යම් සම්බන්ධයක් ඇති බව නිරීක්ෂණය වී ඇති බවයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ශානි අබේසේකර මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙර රු 9:15 ට පමණ එම දෙපාර්තමේන්තුවට පැමිණියා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැය 6ක කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර අද පස්සෙ 3:15 ට පමණ ඔහු එම දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා. C
සියලුම උපාධිධාරීන් ලබන මාර්තු පළමුවෙනිදා සිට රාජ්‍ය සේවයට බඳවා ගැනීම අනිවාර්යෙන් සිදුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එමෙන්ම මෙවන මහකන්නේ වීකිලෝවක් රුපියල් 50කට මිලදී ගැනීමටත් ඊයේ කැබිනට් අනුමැතිය හිමි වූ බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ. බන්දුල ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්. අපේ රටේ මෙම අස්වනු කැපෙන කන්නේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටන් මිලියන 3ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කරලා තිබෙන. මේ රජයේ සහල් ආනයනය කිරීමේ ප්‍රතිපත්තියෙන් බැහැර වෙලා සිටීම නිසා අපිට පහුගිය කාලය තුළදී ඉතිරි කරගන්න පුළුවන්කම ලැබුණා ඩොලර් මිලියන 100ක පමණ ප්‍රමාණය. තෙතමනය සහිත වී කිලෝවක් රුපියල් 45කටත් ප්‍රමිතියට අනුව වියලි වී කිලෝවක් රුපියල් 50කටත් මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන සැලැස්ම මේ වැඩසටහනේ ඇති කළා තියෙනවා. සල් මිලක් කිසිලෙසකින්වත් රුපියල් පාලන මිල 98 නම් 98ට වඩා සත්‍යයක්වත් ඉහළ නොවන ආකාරයට පවත්වාගෙන යාම සඳහා රජය ඊටම විශාල වශයෙන් මැදිහත් වෙනවා. මිල 98 තව සිංහල දෙමිල අවුරුදු කාලයේ වන විට 90 දක්වා පාත වැටේ කියලා මේ ඇස්තමේන්තු කරලා තිබෙනවා. ජනවාරි මාසයේ වන විට රැකියා නොමැතිව සිටි සියලුම උපාධිධාරීන් මාර්තු පළවෙනිදා සිට රජයේ සේවයට බදවා ගැනීම නියත වශයෙන් ආරම්භ වෙනවා. අයදුම් පත්‍ර මාර්තු පළවෙනිදා සිට සියලේකම් කාර්යාලවලට බාර දෙන්න පුළුවන් උපාධිධාරීන්ට සියලුම බඳවා ගන්න අයට නායකත්ව පුහුණුව සහ අදාළ කාර්යභාරය කිරීමට අවශ්‍ය පුහුණුව මාස 6ක කාලයක් තුළ ලබා දෙන්න. අට සමත් දිලිඳුකම පිටු දැකීමේ වැඩසටහන ලෙස ක්‍රියාත්මක වෙන වැඩසටහන සඳහා ඒ බඳවා ගැනීම සඳහාත් ලක්ෂයක් සමෘද්ධිලාභීන් හෝ ඊටත් වඩා දුප්පතුන් දිලිඳුකම පිටු දැකීමේ වැඩසටහනක් ලෙස කම්කරු බහුකාර්ය ශ්‍රම හමුදාවක් ලෙස බඳවා ගන්නවා. අපොස සාමාන්‍ය පෙළට අඩු 8 ශ්‍රේණිය සමත් අය තමයි රාජ්‍ය සේවයේ බහුකාර්ය ශ්‍රම හමුදාවට බඳවගන්නේ. ඒතකොට 20/20 තුළ රාජ්‍යාංශයට අලුතෙන් 150,000 බැඳෙනවා. තම අඩු ආදායම් ලබන ලක්ෂයකුත් උපාධිධාරීන් 53,000 පමණ වෙයි කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා. නාඩු රජයේ සහතික මිල මේ වෙනකොට 38යි. සම්බ 41යි. කීරි සම්බ 51යි. මොන වී වර්ගයේද 50ට ගන්න? නාඩු නොවන වී වර්ග තමයි 50ට ගන්න. ඒකට නාඩු කීයද ගන්න? ඒ පරණ පැවතුණු සහතික මිල. ඒ කියන්නේ 38ටම ගන්නවා. ඔව්. පාස්කරිදා ත්‍රස්ස ප්‍රහාරයේ ප්‍රධානතම වගකිව යුතු පුද්ගලයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිබණ්ඩාර මහතා චෝදනා කරනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති මුක්තිය නොමැති නිසා අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීම සිදු කළ හැකි බවයි. මේ රජයේ පත්වෙන්න ඉස්සරලා කිව්වේ දෙසතියක් යන්නට පෙර මේ අපරාධකාරයෝ ටික අධිකරණයට ඉදිරිපත් කරනවා. මේනකම් බැරි වෙලා තියෙනවා පාස්කු ප්‍රහාරයේ කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්න. මේ ප්‍රහාරයට වගකිය යුතු ප්‍රධානතම පුද්ගලයා කිසිදු කලහොල්මනක් නැතුව බොහොම නිදහසේ රජෙට් පාරේ කොටි 8ක ගොඩනැගිල්ලකට වෙලා සුවසේ ජීවත් වෙනවා. මේකට ප්‍රමුඛව වගකිය යුතු පුද්ගලයා තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. මේ ප්‍රහාරයේ මූලික වගකිය යුත්තේ ඔහු. මොකද මේ තොරතුරු ලැබුණේ සේනාධි නායකයා රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට. ආරක්ෂක කවුන්සලයේ රැස් නැකරුවේ මෛත්‍රීපාල සිරිසේන. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනත්, රටේ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී රනිල් වික්‍රමසිංහවත්, ඒ වගේම පොලිස්පති පූජිත් ජයසුන්දරවත් නොකඳවීමට උපදෙස් දීලා තිබුණේ මෛත්‍රීපාල සිරිසේන. ඊළඟට මේ සිද්ධිය වෙන බව දැන දැනම මේ තොරතුරු ලැබිලා තියෙද්දිම රටෙන් පැනලා ගිහිල්ලා සිංගප්පූරුවට වෙලා හිටියේ මෛත්‍රීපාල සිරිසේන. ඒ වගේම ඔහු බොරුවක් කිව්වා පාර්ලිමේන්තුවේ තිබුණ තේරීම් කාරක සභාවට ඔහුට එන්න ගුවන් යානවල ආසන තිබුණේ නැහැ. ඒ පාස්කු සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ විමර්ශනයේදී බොහොම පැහැදිලිව අනාවරණය කරගෙන තියෙනවා සිංගප්පූරුවේ ඉඳලා ලංකාවට එන්න ගුවන් යානාවල ආසන තිබුණා කියලා. ලිඛිතවම තහවුරු කරගෙන ඉවරයි මේක තේරීම් කාරක සභාව. එහෙමනම් මොහු හිතාමතාම පැවති රජය විනාශ කිරීම සඳහා ඔහු විසින් ගන්නා ලද බිලි පූජාව. දැන් මුක්තිය නැහැ මෛත්‍රීපාල සිරිසේන. අත්අඩංගුවට ගැනීමට ප්‍රශ්න කිරීමට කිසිදු බාධාවක් නැහැ. එහෙනම් දැන් කඩිනමින් වහ වහාම අප්‍රමාදව මේ පරීක්ෂණය නිම කළ යුතුයි. පාර්ලිමේන්තුවේ විසුරුවන්න ඉස්සෙල්ලා අපෙන් සහයක් ඕන නම් කියන්නේ පක්ෂයක් විදියට මේ විමර්ශනයට දෙන්න තියෙන උපරිම සහය අපි දෙන්නම්. බොරතෙල් මිල ඉහළ ගියත් ඉන්ධන මිල වැඩි කිරීමේ සූදානමක් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී.
මේ බොරතෙල් මිල වැඩිවීමේ ඒ අලාභය ජනතාව පිට පැවරීමේ බලාපොරොත්තුවක් තවම නැහැ. හැබැයි දිගටම මේ තත්ත්වය ඇති වුණොත් මිල දිගින් දිගට වැඩි වුණොත් යම් ක්‍රියාමාර්ග ගන්න සිදුවේ. කොහොම ලබන සතියේ අපි රැස් වෙලා තීන්දුව කරනවා. ලකුණු පිළිබඳවත් අවශ්‍ය පරිදි කතා කරයි. ඒ වගේම අපේක්ෂයන් තරම් කරන ආකාරය පිළිබඳවත් කතා කරනවා. අපි සියලුම දෙනා තරම් කරන්න බලාපොරොත්තු වෙන එකම කණ්ඩායමක් විදියට. අපි ප්‍රශ්න ඇති කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අතර ශ්‍රී ලංකාවට අයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති වලින් තමන්ට සිදුවන හිරිහැරවලට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති සාමාජිකයන් අද එම පක්ෂ මූලස්ථානයේ ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. ලංගම ප්‍රධාන කාර්යාලයේ කුඩු විකුණන තැන, ගංජා විකුණන තැන, අරක්කු බොන තැන. අවමය අපොස සාමාන්‍ය පෙළ සමත් නැති දීපෝ කලමනාකාරු වරුන්, ඒ වගේම ප්‍රධාන කාර්යාලයේ කලමනාකාරීත්වයන් හැටියට මේ වෙනකොට පත්වීම් දීලා ඒගොල්ලෝ කාර්ය පැවරුම් වලට දීලා වැඩ කරන්න දාලා තියෙනවා. ඒදී ඔවුන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත සිය ගැටළු ඇතුළත් ලිපි කණුවක්ද බහර දුන්නා. සියලුම වෘත්ති සමිති වර්ධනය කිරීම වැඩපිළිවෙළක් දැන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ලංගමේ තුල පොදු ජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ දැන් නෙළුම් මාවතේ නෙමෙයි තින්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නාරාමිට ප්‍රධාන කාර්යාලය තියෙනවා. මට පේන විදිහට සිය සමිති සමහර කාරණාවලදී මට පේනවා අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ගිහිල්ලා වැඩි කරන අවස්ථා තියෙනවා. මම මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයට ඩිපෝවල සිදුවන විවිධ විසමාචාර විමර්ශනයට කමිටුවක්ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පත් කර තිබෙනවා. තවත් දේශීය පොත් කීපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන්. රථවාහන ඉංජිනේරු ක්‍රම සහ රථවාහන කළමනාකරණ ශිල්ප ක්‍රම පිළිබඳ නවීන තාක්ෂණය අද කොළඹදී හඳුන්වා දුන්නා. ඒ පොලිස් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂක කොට්ටාශය මගින් වැටුප විෂමතාව ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙන දින තුනක් මාරාන්තික උපවාසයේ නිරත කහටගහ මිඩිරන් පතලේ සේවකයන් අද එම උපවාසය අවසන් කළා. ඒ මසක් තුළ ගැටලු විසඳන බවට කුරුණෑගල දිස්ත්‍රික් සහකාර කම්කරු කොමසාරිස්වරයා දුන් පොරොන්දුවකින් අනතුරුවයි. මාවනල්ල ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධියට චෝදනා ලබා රක්ෂිත බන්දනාගාර ගත කර සිටින සැකකරුවන් 28 දෙනා අද මාවනල්ල බහිස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී අධිකරණය නියෝග කළේ ඔවුන් ලබන මාස 3 වනදා දක්වා යළි රක්ෂිත බන්දනාගාර ගත කිරීමටයි. එල්පීඩී කහදුව සිරිනිවාස කනිෂ්ඨ විද්‍යාලයට අයත් බිම්කොටසක් පුද්ගලයෙකු බලහත්කාරයෙන් අයත් කර ගැනීමට උත්සාහ කරන බවට චෝදනා කරමින් අද මව්පියන් පිරිසක් එම විදුහල ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. පොල් සංවර්ධන මණ්ඩලය ඇතුළු පොල් කර්මාන්තයට අදාළ රජයේ ආයතන නියෝජිතයින් ඇතුළත් පොල් නියාමන කමිටුව අද රැස් වුණා. ඒ වැවිලි කර්මාන්ත අපනයන හා කෘෂිකර්ම කටයුතු අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේදී ඔහුගේ ආණ්ඩුව යටතේ ඉඳන්ම අපි කරගෙන ආපු අරගලයක් තමයි පොල් ගස ගස්සෙලීමේ පනතට ඇතුල් කරන්න කියන කාරණේ. මේකට යම් බාධාවක් ආවා. ඒ නිසා අද ඒ බාධාව අපි ඉවත් කරගත්තා. මාර්ග සංවර්ධන නිලධාරීන් අද පුත්තලම කල්ලඩිය ප්‍රදේශයේ ජලය බැස යන ස්ථානයක් පිළිසකර කළා. එම ස්ථානයේ පැමිණි කාන්තාවන් දෙදෙනෙක් පැවසුවේ තමන්ට හිමි ඉඩමේ කානුවක් ඉදිකිරීමට ඉඩ නොදෙන බවයි. එහිදී ප්‍රදේශවාසීන් සහ අදාළ කාන්තාවන් අතර නොසන්සුන්තාවයක්ද හටගත්තා. සමුගන්නවා යලි හැමෙම රාත්‍රියේ 10:30ට ඔබට සුබ රාත්‍රියක්.